අද තියෙන හොඳ වසල කාරණාවක්. තමන්ගේ හේතුවකට හෝ අනුන්ගේ හේතුවකට හෝ ධන හේතුවකට හෝ බල හේතුවකට හෝ මොන හරි හේතුවකට බොරු සාක්ෂි දෙනවනම් ආන් ඒ කෙනා වසලේ කියලා කියනවා. දැන් ඔබේ ජීවිතේ දෙවිකම් කරලා බලන්න. පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා ඔය වසල වැඩේ කළා නැද්ද කියලා. මේ කියන්නේ උසාවියේදී විතරක් නෙමෙයි. ඇයි ගෙදර උසාවියේ තාත්තා ඉස්සරහා අක්කයි මල්ලි රණ්ඩු වෙච්ච වෙලාවේ අයියයි මල්ලි රණ්ඩු වෙච්ච වෙලාවේ හෝ මොනෝ හරි වෙලාවක යෝ අත්ත හේතු පර හේතු තමන්ගේ හේතුවකට හෝ වේවා ඒ කියන්නේ තමන්ගේ ජීවිත පරිත්‍යාගේ නැත්නම් ජීවිතේ රැක ගන්න තමන්ගේ දරුවෙක්ගේ හෝ ජීවිතේ රැක ගන්න තමන්ට වෙන කීර්තියක් නැති වෙනවන ඒ සම්බන්ධව නින්දාවකට පත් වෙන්න වෙනවන මුළු පවුලම අපහාසයකට ලක් වෙන්න වෙනවන ඕන් ඕ වගේ මොන හරි හේතු නිසා එහෙමත් නැත්නම් මෙන්න මෙච්චර සල්ලි ප්‍රමාණයක් මට ලැබෙනවා මේක කිව්වනම් ඔන්න ඕක නිසා හරි ඔබ බොරු සාක්කියක් දෙනවන වසලේ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා කියලා. තංගදින මේ අනන්ත අප්‍රමාණ සංසාරේ අපි වැඩි හරියක් කරලා ඇත්තේ ඕවා නෙමෙයිද? වේදනේ අපි හින්ද කී දෙනෙක් පෝරේකට යවලද්ද අපි? බොරු සාක්කිය දීලා. තමන් නොදැකපු එකක් නෑ මම දැක්කා මෙයා තමයි මැරුවේ. මොකද ඇත්තට මරලා දින තමන්ගේ පුතා. පුතාව හංග ගන්න අම්මා විසින් කියනවා. මම දැක්කා මෙයා තමයි මැරුවේ. කියලා තව කෙනෙක්ව පාවල දීලා. ඒ කෙනා ඉල්ලිලා මැරිච්ච අවස්ථාව ඉල්ලලා මරපු අවස්ථාවල් කොච්චරද පින්විතනේ මේ සසරේ? කවර කවදාක්වත් ඔය වැඩේ කරන්න එපා. තථාගතයන් වහන්සේ මේ වසල ගති කියලා දීලා තියෙන පිඟුතුනි සමාජයට මහා පුදුමාකාර භයංකර දේවල්. අනන්ත සංසාරේ පුරාවටම පිඟුතුනි අපි කරපු ධර්මයක් කළා තියෙන මොනවද? වසල වැඩ. කරපු ධර්මයක් කළා තියෙන වසල වැඩ. අද ඒවට වන්දි ගෙවනවා අපි. ඒකයි මම ඔබට කියන්නේ ඔබ පැවිදි වෙන්න එනකොට ඔබගේ පැවිද්ද නතර කරන්න එක්කෙනෙක් දෙන්නෙක් එන එක තමයි පුදුමේ. හරිනම් එන්න ඕනේ ලංකාවෙන් භාගයක්. තව ලොකු පිරිසක් එනවා අපිට පේන්නේ නැති පිරිසක්. ඒ පිරිස ඇවිල්ලා අනිවාර්යෙන් බාධා කරනවා අපි හිතන්නේ මේ වැඩේ මොකද හේතුව ඒ තරම් දහබල වැඩ කරගෙන අපි ඇවිදලා තියෙන්නේ. ජීවිත කී දහහක් අපි නැති කරලාද කියලා ඔබ හිතලා බලන්න මම හිතන ඔය වැඩේට ගිහිල්ලා. හොර විදියට පිංගුදිනි සාක්ෂි දෙන්න ගිහිල්ලා. තමන්ගේ වාසියට පිංගුතනි ඒ දේවල් කරකවන්න ගිහිල්ලා ඔබගේ ජීවිත ඇතුලේ තාමත් ඔබ වෙන වැඩේ පිංගුතනි අපරාධ කරන්න එපා. ඒක ලොකු අපරාධයක්. මොකද තමන්ට හිමි දෙයක් තියෙනවා නම් පිංගුතනි ඒ තමන්ට හිමි දේ උදෙසා ඔබ කටයුතු කරන්න. තමන්ට අහිමි දේවල් හිමි කරගන්න යන්න එපා. ඒ අහිමි දේ හිමි කර ගැනීම තුළ පිංගුතනි ඔබට ඒක ලැබුණා වෙන්න පුළුවන්. නමුත් ලැබුණේ ලොකු සාපයක්. මොකද ඔබට දරන්න පුළුවන් එකක් නෙමෙයි ඔය ලැබිලා තියෙන්නේ. ඔබට දරන්න පුළුවන් එක ඔබ ලබා ගන්න. ඔබට දරන්න බැරි එක ඔබ ලබා ගැනීම උදෙසා පිංගතුනි අන්‍යයන්ට ওই විදිහට හිංගි හිංසා පීඩා කරන්න එපා. ඔබ මේවා කරන්නේ නැතුව ඇති. කවුරු හරි කෙනෙක් කරනවා නම් ආන්නේ කෙනාට මම මේ කියන්නේ. ඔබට හිමිදේ ලබන්න. කවදාක්වත් තව කිසිම හේතුවක් නිසා පිංගතුනි තව කෙනෙක්ගේ සතුට උදුර ගන්න යන්න එපා. තව කෙනෙකුට අවැඩ අසාධාරණේ කරන්න එපා. බොරු සාක්ෂිය කියන එක පිංගුතුනි සහ මුලින්ම කරන්නේ අහිංසක මිනිසෙක්ව වරදකට පෙළවෙන එක. වරදකට අහු වෙලා ඒ මිනිසයාට ඒ පිළිබඳ දඬුවම් ලැබෙන එක. ඒක මේ සංසාරේ අපි කළා නම් පිංගුතුනි ඒ කාන්තෙන් අපිට ඒව ගෙවන්න වෙනවා. නිවන් මාර්ගට සහ මුලින්ම බාධා වෙලා පිංගුතුනි මේව ගෙවන්න වැඩ පිළිලක් සකස් වෙනවා. ඒක නිසා මේ කරුණ ගැන ගොඩාක් කතා කරන්න දෙයක් නැහැ. මොකද මේක කියපු ගමන් ඔබට වැටහෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. තමන්ව පෝරකේට යන්න තියෙනක බලක්වා ගැනීම උදෙසා තව කෙනෙක් මේකට යවනවා. තමන්ට මේක නිසා නින්දාවට පත් වෙන නිසා අනිත් කෙනාව ඒකට අහු කරනවා. මම ඔබට කිව්වේ පින්විතනේ මේක උසාවියෙන් විතරක් යන්න ඕන එකක් නෙමෙයි. තමන් යාළුව පිරිසක් එක්ක ඉන්නකොට වැඩගත් මිනිස්සු පිරිසක් එක්ක ඉන්නකොට හරි තමන්ව නින්දාවට පත් වෙන යම් වැඩපිළිවෙලක් සිද්ධ වෙනවනම් ඔබ වහාම උනන්දු වෙන්නේ නැද්ද? තව කෙනෙක් ඒකට අල්ලන්න හොඳට කල්පනා කරලා බලන්න. පිරිසකට මම උදාහරණයක් කියන්න. පිරිසකට ඉන්න වෙලාවට පින්වදනේ ගඳක් එනවා.
ඒ ගඳ පිට උනේ ඔබෙන් බව ඔබ හොඳටම දන්නවා. ඔබ පිටිපස්ස ඇදලා බලන්නේ නැද්ද? අඩුවතර ඔ මේවා දැකලා නැද්ද? දැන් මම මේ කියන්නේ හිරේ යන කතා නෙමෙයි බින්ද. මොකද ඔබ හිරේ යන තරම් වැරදි කරන්නේ නැද්ද වැඩි? උසාවියට කියලා බොරු සාක්ෂි දෙන්නේ නැතු ඇති. නමුත් පින්වතුනි ඔබ කලේ ලොකු අසාධාරණයක්. සද්ද නැතු හිටියනම් හරි. අඩුම තරමේ. ඔබ මොකද කරන්නේ හිමීට බලනවා. කෙනෙක් දියා. බොරු සාක්ෂියක් නෙමෙයිද ඔය දුන්නේ? බොරු සාක්ෂි දෙන්න කට ඕනෙමද? කටින් කියන්න මොනේද? නෑ නෑ ඉංගියෙන් මිගියෙන් පවා පින්වතුනි මේ දේවල් කරන්න පුළුවන්. දැන් ඔබ හිතලා බලන්න අර හැම පිරිස මේ මිනිස්යා දිහා බලහපුවෝ මේ මොන කාලකන්නියද මන්ද කියලා හිතුණා නා. ඔබ කරගත්ත පාපේ මෙච්චරයි කියලා කියන්න පුළුවන්. එතනින් එහාට පින්වතුනි මේ මිනිස්සු මේ මිනිස්යා ගැන මයින්ව නේද? බලන්න ඔබේ ජීවිතේ ඔ මේ වගේ පුංචි කාලේ කරපුවා. ලොකු වෙලත් කරලා ඇති. ඔන්න ඔය මට්ටමේ මේ ඉඳලා හිතලා බලන්න පින්වතුනි මේ කියන ඒවා. පොඩි දේවල් වල ඉඳලා හිතලා බලන්න ඔබ කොච්චර දේවල් කළාද කියලා. ගෙදර ඉන්නකොට කවුද මේ බිස්කට් කෑවේ කියලා අම්මා අහනවා. හිමීට මල්ලි දිහා බලනවා. අම්මා අර පොඩි කඩල්ලන් තලනවා. කාමරෙට ගිහිල්ලා යන්තම් දේන්න. එහෙම කීප අවස්ථාවක් නැද්ද කියලා හිතලා බලන්න. එහෙනම් ඔය වසල පැටියා නේද? ඔය වසල පැටියා ලොකු වුණාම මහ වසල වෙනවා. ඔබට වැටහෙන්නේ නැද්ද පින්වදින ඔය කියලා මේ ලෝකෙට මේ කරන්න? ඒක නිසා කී දෙනෙක්ව පින්වදින අපහසුතාවයට පත් වෙනවද කියලා බලන්න. එහෙනම් ඔන්න ඔතන ඉඳලා එතනින් එහාට තියෙන පින්වදින ඔය වසල කටයුතු ඔබ වහම නතර කරා. ඔබගේ අතින් වරදක් වුණා නම් පින්වදින ඔබට පුළුවන්කම තියෙනනේ මගේ අතින් වරදක් වුණා. මට සමාවෙන්න. මම ඔබට ඒක අවස්ථාවක් කිව්වා නේද හොඳ මන්ත්‍රයක්. ඒක මන්ත්‍රයකට වඩා හොඳ බලගත් තන්ත්‍රයක් කියලා. තන්ත්‍රයේ ස්වභාවය තමයි දිෂ්ටි ප්‍රාණ ඵලිප්පු පුට ආදි වශයෙන් ඔක්කොම එකම එකේ තියෙනවා. මිනිස් අතර ඉන්න පුළුවන් හොඳ මන්ත්‍රයක්. මොකද්ද? මට සමා වෙන්න. ඕන් ඔය මන්ත්‍රේ මතුරන්න. ඔබගේ අතින් වරදක් වෙන්න පුළුවන්. මට සමා වෙන්න. කවදාක්වත් ඒකට තව කෙනෙක්ව අල්ලන්න එපා. අල්ලන්න හිතන්නවත් එපා. ඒක මහා අපරාධයක් වින්දු මේ ලෝක සත්‍යයක් කරන්න. ඕනේ තරම් අපි දකිනවා සමාජයේ මේ විදිහටම වෙනවා. සමාජයේ ලොකු මහත් මිනිස්සු යමක් කමක් යහමින් තියෙන මිනිස්සු කිරිස ඉන්න දැනට ඔය පොඩි කවුරු හරි කෙනෙක් ඇවිදලා හිටියානම් අර ඔක්කොම කුණු යන්නේ කොහටද? අර අහිංසක මිනිහෙක් වලට. ඉතින් ඔබගේ ජීවිත තුල කවදාකවත් ඒව වෙන්න ඉඩ තියන්න එපා. මොකද තින්ගුදින අපි අනන්ත සසරේ කරගත්ත ටික හොඳටම ඇති. ඔබට මේ නිന്ദා අපහස එන්න හේතු කාරණා ඕවා. මට නිന്ദා අපහස එන්න හේතු කාරණා ඕවා. එනම් පින්වදින ඒව මං කරා එනකොට මං පෙරලා ඒවට දොස් කියලා වැඩක් නෑ. මං කරගත්තුවා ටික මං විඳින්න නැතුව ඔබ විඳින්නද? ඒක නිසා මං කරගත්ත ටික මං විඳිනවා. ඔබ කරගත්ත ටික ඔබ විඳින්න. පින්වදින විඳින ගමන් මෙතනින් ගොඩ යන්න උත්සාහ කරන්න හැම කෙනා. කවදාක්වත් වීර්ය කරන්න එපා තව කෙනෙකුට හිංගි හිංසා කරන්න. හිතකින්වත් හිංගි හිංසාවට පත් කරවන්න එපා. පුළුවන් තරම් ඔබ ඒ දේවල් වලින් ගැලවිලා පින්වතුනි ඔබගේ ගමන යන උත්සාහ කරා. මේ වසල සූත්‍රයේ වැදගත් වෙන්නේ ඔන්න ඒ කාරණා නිසා. මේ වසල සූත්‍රයේ තියෙන තනිකරම අපි අනන්ත සංසාරේ ඉඳලා කරගෙන ආපු වැඩපිළිවෙල. හොඳට බලාගත්ත හැකි අපි අනන්ත සංසාරේ මොනවද කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ අද්දවේම වෙන්න තියෙනවා නම් බලක් වගෙන වහ වහ මගඵල පූර්ණේ කරගන්න පැත්තට හිත නැඹුරු කරා. ඔබට වෙන්න තියෙන ඒවා වෙනවා පින්වතුනි ඒව බලක්වන්න උත්සාහ කරනවට වඩා හොඳයි මගඵල පූර්ණ කරන අවස්ථාව උදා කරගන්න. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ